ඔටෝබී එක සම්බන්ධ වෙලා ඉන්න ඔබසම සුබ දවසක්. අපි කවුරුත් ආසයිනේ අපිටම කියලා වාහනයක් ගන්න. ඉතින් අපි උත්සාහ කරන වාහනය අපි බලාපොරොත්තු වෙන මුදලට ලැබෙන්නේ නැති වුණාම ඔරිජිනල් ජෙනුයින් වාහන වලට තියෙන ආසාව අපි ඇතහැරලා දාලා රීකන්ඩිෂන් වාහනයක් ගන්නවත් හිත හදා ගන්නවා. ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ වාහනය නිවැරදි ලෙස ලංකාවට ගෙන්න ගන්න කියන එක. ගොඩක් දෙනෙක් මේ සම්බන්ධයෙන් අහලා තිබ්බා. තාක්ෂණ දියුණු මෙවන් කාලයක ඇත්තටම කාට හරි පුළුවන් නම් පර්සනලි වාහනයක් ලංකාවට ඉම්පෝට් කරන්න ඒක ගොඩාක් වාසිදායක තත්වයක්. ඉතින් ඔයගොල්ලම වාහනයක් පර්සනලි ලංකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා නම් ඇත්තටම ඔයගලන්ට ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන වාහනයම ඉතා කාර්යක්ෂමව ඉතාම විශ්වාසදායී විදිහට ලංකාවට ගේන්නට පුළුවන් වෙනවා. ඒකෙන් අතරමැදියන්ට ගෙවන්න සිද්ධ වෙන මුදලත් ඔයගලන්ට ඉතුරු කරගන්නට පුළුවන්. ඉස්සර නම් අපි කරේ වාහනයක් ගන්න ඕනුනාම කාසෙල් එකකට ගිහිල්ලා අපිට අවශ්‍ය වාහනේ හොයලා බලලා ගන්න එකනේ. ඇත්තටම මෙතෙන්දී අපිට අවශ්‍ය වාහනේ හම්බෙනවද? නැහැ. මොකද අපිට ගන්න වෙන්නේ කාසෙල් එකේ ඒ වෙලේ තියෙන වාහනේ තමයි. ඉතින් සමහරලාට අපේ හිත හදා ගන්නත් සිද්ධ වෙනවා. අනිත් කාරණාව තමයි කාසෙල් වල තියෙන වාහන කොයිතරම් දුරට ජෙනුයින් වාහනද කියලා අපි දන්නේ නැහැ. සමහර විට මෙතන ඇක්සිඩන්ට් වාහනයක් තියෙන්න පුළුවන්. හදලා මේ වගේ අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. එහෙමත් නැත්නම් ගොඩක් දුවපු වාහනයක් මීටරේ ඇඩ්ජස්ට් කරලා ගෙනල්ලා තියෙන්න පුළුවන්. ඉතින් කවුරු හරි දන්නවනම් වාහනයක් Tamanටම ලංකාවට ගේන්න පර්සනලි ඒක ගොඩක් වැදගත් වෙවි. ඒකෙන් ඔයගලන්ට ගොඩක් වාසියක් කරගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ කොහොමද Tamanම පර්සනලි වාහනයක් ලංකාවට ගේන්නේ කියන එක. ඒක තමයි දැන් ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්කම රැඳී සිටින්න අපි ඉදිරියට ගිහින් බලමු කොහොමද මේ වාහනයක් ලංකාවට Taman විසින්ම අරගෙන එන්නේ කියලා. රැඳී සිටින්න. ඉතින් පිටරටක තියෙන මෙවැනි කාර්කල් ලංකාවට ගෙන්වීමේදී ඔයාලා කරුණු කීපයක් ගැනම හොයලා බලන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි ලංකාවේ තියෙන නීති රීති. දෙවෙනි කාරණාව තමයි මේ වාහන මත පැනවෙන බදු. ඇත්තටම දැනට පවත්නා නීති අනුව නම් ලංකාවේ වාහන වලට බදු පැනවෙන්නේ වාහනේ එන්ජින් ධාරිතාවය මත. මේ ක්‍රමයට නම් මම ටිකක් කැමතියි. මොකද හේතුව ඇත්තටම වාහනයට වැයවන්නා වූ සම්පූර්ණ cost එක මේකෙන් ගණනය කරගන්න ඉතාම පහසුයි. ඉතින් brand new වාහනයක් ලංකාවට ගෙනනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. වාහනේ ගේන්න පුළුවන්. හැබැයි recondition වාහනයක් ලංකාවට ගේනවා නම් නිෂ්පාදන වර්ෂය වසර 3ක් දක්වා වූ වාහන පමණයි ලංකාවට ගේන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ලංකාවට වාහනයක් ගෙන එද්දී ඒ අදාළ රටේ වාහන රෙජිස්ට්‍රේෂන් එක අනිවාර්යයෙන්ම කැන්සල් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධ ලියකියවිලිත් ඔයගොල්ලෝ අතර පත් වෙලා තියෙන්න ඕනේ මේ වෙද්දී. ඉතින් මෙන්න මේ කරුණු සියල්ලම හොයාගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් පිටරට තියෙන brand new හෝ recondition වාහනයක් ලංකාවට අරගෙන එන්න. සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න මිනිස්සු ගොඩක් කැමති ජපනිස් වාහනයක් ආනයනය කරගන්න. ඉතින් මේකට හේතුකුත් තියෙනවා. මේකට අපිට වැරදක් කියන්නත් බෑ. හේතුව තමයි ලංකාවේ ඉන්න මිනිස්සු ගොඩක් උරුපුරුදු වෙලා ඉන්නේ ජපන් වාහන වලට. ඒ වගේම තමයි ඒගොල්ලෝ අතරේ පොඩි වැරදි මතයක් තියෙනවා ජපන් වාහන වල අමතර කොටස් වලට සහ මේන්ටේන් කොස්ට් එක ඊටාම අඩු මුදලකින් කරගන්න පුළුවන් කියලා. හැබැයි දැන් වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ජපානයේ වාහනයක් ලංකාවට ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඔප්ෂන් දෙකක් තියෙනවා. පළවෙනි ඔප්ෂන් එක තමයි brand new වාහනයක් අදාළ මව සමාගමෙන් හෝ අදාළ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇනවුම් කරන එක. එහෙමත් නැත්නම් දෙවෙනි ඔප්ෂන් එක තමයි recondition වාහනයක් අදාළ වෙබ්සයිට් එකට ගිහිල්ලා හෝ එහෙමත් නැත්නම් auction එකකින් ඇනවුම් කරන එක. ඉතින් brand new වාහනයක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ ලංකාවේ ඉන්න අයවන් අලවි නියෝජිතයා ගාවට ගිහිල්ලා ඒ අදාළ වාහනයට මුදල් ගෙවන එක. එතකොට ඒගොල්ලෝ ඒ වාහනය ඔයගොල්ලන්ට ලංකාවට ගෙනල්ලා දෙනවා. රීකන්ඩිෂන් වාහනයක් නම් ඔයගලන්ට පුළුවන් අදාළ ආයතනයේ ඔක්ෂන් එකකට ගිහිල්ලා හෝ එහෙම නැත්නම් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වාහනේ ඇනවුම් කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ කම්පැනි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ ඉන්ටර්නැෂනල් වර්ෂන් එකට ගියොත් එහෙම ඕගලන්ට සීමිත වාහන මාදීන් කීපයක් තමයි දකින්නට පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඕගොල්ලෝ Toyota වෙබ්සයිට් එකට ගියොත් එහෙම Toyota වෙබ්සයිට් එකේ ඕගලන්ට දකින්න පුළුවන් වෙන්නේ Toyota Avalon, Allion, Yaris කැම්බ්‍රි කොරෝලා PS වගේ වාහන තමයි. ඒ වුණාට ලංකාවේ පාරවල් දිහා බැලුවම මීට වැඩිය ගොඩක් වැඩිපුර මාදිරින් ධාවනය වෙනවා දකින්න පුළුවන්. ඉතින් මේක වෙන්නේ කොහොමද? ඇත්තටම මේක වෙන්නේ ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාට වාහනයක් ගන්න ගියාම ඒගොල්ලෝ ඉස්සෙල්ලාම බලන්නේ වාහනේ මිල. ඉතින් හැමෝම කැමති අඩුම මිලකට වාහනයක් ලංකාවට අරගෙන එන්න. ඉතින් මෙන්න මේ හේතුව හින්දා ගොඩක් අය පෙරබිලා තියෙනවා රීකන්ඩිෂන් වාහන ලංකාවට අරගෙන එන්න. ඉතින් මෙන්න මේ වගේ auction එකකට ගිහිල්ලා ඒකේ වාහන ගැන බැලුවොත් ඉන්ටර්නැෂනල් මාකට් එකට ප්‍රොඩියුස් කරන වාහන වලට අමතරව ජපානයේ පාවිච්චිය සඳහා තියෙන වාහන දකින්නට පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වාහනයක් ඇත්තටම ඊටම අඩු මුදලකට ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ වාහනයක් ගේන්න බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලන්ටත් ඒ වාහනේ බිඩ් කරලා තමා විසින්ම අරගෙන යීමේ හැකියාවක් තියෙනවා. හැබැයි අද වෙනකොට මෙවැනි රීකන්ඩිෂන් වාහන ලංකාවට ගෙන්නන ආයතන රාශියක් ලංකාවේ තියෙනවා. ඉතින් මේ වගේ ආයතනයක් ඕගොල්ලන්ට සම්බන්ධ කරගන්නට පුළුවන් නම් මේ කාර්යය ටිකක් පහසුවෙන් ඕගොල්ලන්ට කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. හැබැයි මෙන්න මේ වෙලාවේදී ඕගොල්ලෝ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඕගොල්ලෝ මේ සම්බන්ධ කරගන්න ආයතනය කොතරම් දුරට ජෙනුයින් ආයතනයක්ද කියලා ඕගොල්ලෝ දැනගන්න ඕනේ. ඕගොල්ලෝ වැරදි පුද්ගලයෙක් එක්ක සම්බන්ධ වුණොත් එහෙම ඕගොල්ලන්ගේ කාලයත් මුදලත් හැමදේම අපතේ යනවා. ඉතින් ඊට වැඩිය හොඳයි ඇත්තටම ඕගොල්ලෝ පර්සනලි වාහනේ ඉම්පෝට් කරගන්න එක ලංකාවට. හැබැයි මෙන්න මෙහෙම ජපානයටම නිෂ්පාදනය කරපු වාහනයක් ලංකාවට ගේන එක ඒ තරම් නුවණට හුරු කාර්යයක් කියලා නම් මම හිතන්නේ නැහැ. ඒකට හේතුවක් තමයි ජපානයට පමණක් නිෂ්පාදනය කරන්නව මේ වාහන නිෂ්පාදනය කරන්නේ ජපානයේ පාරවල් වලට හරියන්නේ. ඒ වගේම තමයි ජපානයේ තත්ත්වයන්ට හරියන්නේ. සාමාන්‍ය ලංකාවේ වාහනයක් ගන්න පුද්ගලයෙක් වයම වාහනේ ගන්නේ අවුරුදු 5කට හෝ 6කට. හැබැයි ජපානයේ ඉන්න කෙනෙක් මීට වඩා ගොඩක් වෙනස්. ඒගොල්ලෝ මේ වාහනේ උපරිම ගන්නේ අවුරුදු 2කට. ඉතින් අවුරුද්දක් හෝ දෙකක් ගිය පමාවෙන් ඒගොල්ලෝ මේ වාහනේ එක ඔක්ෂන් එකකට විකුණලා දානවා නැත්නම් යකඩ වලට විකුණලා දානවා. ඉතින් මෙන්න මේ හේතුව හින්දා ජපානයට පමණක් වාහන නිෂ්පාදනය කරන නිෂ්පාදකවරුන් මේ වාහනේ කල්පයත්ම සහ රිපෙයාර් කරන්න පුළුවන් වාර ගන්න වගේ දේවල් ගැන ඒතරම් සැලකිල්ලක් නොදන්වන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව අපිටත් අදාද වෙනකොට ඔප්පු වෙමින් පවතිනවා. මොකද ඉස්සර ජපානයෙන් ගෙන ආපු වාහනවල කල්පයත්මට වඩා අද කාලේ මෙවැනි ඔක්ෂන් වලින් ගන්න වාහන වල කල්පයත්ම ඉතාම අඩුයි කියන එක දැන් අපි හැමෝම දන්න කාරණාවක්. මීටත් අමතරව ජපානයෙන් ගෙන්නන මෙවැනි ඔක්ෂන් වල ලොයිකුත් අකටයුතුකම් වෙනවා. ප්‍රධාන කාරණාවක් තමයි ඇක්සිඩන්ට් වෙච්ච වාහන ඒගොල්ලෝ රිපෙයාර් කරලා කවදාවත් ඇක්සිඩන්ට් එකක් නොවුණු විදිහට හදලා ලංකාවට ගේන එක අපිට ඕනතරම් දකින්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි වාහනවල මීටර් නෝට් කරන එක නම් ඉතින් හැමෝම දන්නා කාරණාවක්. ඉතින් මේ මොන ප්‍රශ්න තිබ්බත් ලංකාවේ ඉන්න අය බ්‍රෑන්ඩ් නිව් වාහනයක් හෝ රීකන්ඩිෂන් වාහනයක් ජපානයෙන් ගෙන්න ගන්න ගොඩක් කැමතියි. ඉතින් කොහොමද අපි මේකට මොකක්ද අපිට තියෙන විසඳුම? ඇත්තටම මේ ජපානයේ තියෙන වාහනය ජපානයෙන් ගෙන්නනට වැඩිය යුරෝපෙන් ගෙන්නන්නට පුළුවන් නම් මේ වැඩේ පොඩ්ඩක් සාර්ථක කරගන්න ඕගලන්ට හැකියාවක් ලැබිලා තියෙනවා. මොකද හේතුව ජපාන් වාහන ජපානයේ වගේම යුරෝපෙත් පාවිච්චි කරන ගොඩක් කරාට මේ වාහන වල මැනුෆැක්චරින් ප්ලාන්ට්ස් යුරෝපෙම තියෙනවා. ඉතින් ඕගලන්ට පුළුවන් නම් යුරෝපෙත් මේ වගේම තමයි යුරෝපේ ඉන්න මිනිස්සු අවුරුද්දක් හෝ දෙකක් පාවිච්චි කරලා මේවා ඔක්ෂන් වලට විකුණලා දානවා. ඉතින් මෙන්න මේ වගේ යුරෝපයේ තියෙන ඔක්ෂන් එකකින් ජපාන් වාහනයක් ඔයගලන්ට ගන්න පුළුවන් නම් ඇත්තටම ඔයගලන්ට ගොඩක් වාසිය අත් වෙනවා. මොකද යුරෝපයේ වාහන සම්බන්ධයෙන් ඉතාම දැඩි නීති රීති පද්ධතියක් තියෙනවා. විශේෂයෙන්ම ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් ඉතාම දැඩි නීති රීති තියෙනවා. ඉතින් මෙන්න මේ හේතුව හින්දා ඉන්දියාවේ සහ චීනයේ නිෂ්පාදනය කරන වාහන වලට යුරෝපයට අපනයනය කිරීමට නොහැකි වෙලා තියෙනවා. ඉතින් මොකක් හරි චීනය හෝ ඉන්දියන් සමාගමක් වුණගේ වාහන මාදිලියක් යුරෝපයට අපනයනය කරනවා කියන්නේ ඒ වාහන අනිවාර්යයෙන්ම යුරෝපයේ තියෙන දැඩි නීති රීති වලට අනුව නිෂ්පාදනය කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ බිල්ඩින් ක්වොලිටි එකක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ ආරක්ෂණ පද්ධතියක් තියෙන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ தත්ත්වය අපිට හොඳින්ම බලා ගන්න පුළුවන්. මොකද උදාහරණයක් විදිහට Nissan Qashqai කියන වාහනේ ජපානයේ ලංකාවට ගේනවා. එංගලන්තෙන් ලංකාවට ගේනවා. ඉතින් Nissan Qashqai වාහනයක් ලංකාවට ගිහිලා ජපාන් සහ එංගලන්තයෙන් ගෙන්නපු වාහන දෙකක් ඕගොල්ලෝ සංසන්දනය කරලා බැලුවොත් ඒකේ බිල්ඩින් ක්වොලිටි එකේ තියෙන පැහැදිලි වෙනස ඕගොල්ලන්ට වටහා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි යුරෝපයේ රක්ෂණය සම්බන්ධයෙන් ඉතා දැඩි නීති රීති තියෙනවා. ඉතින් සාමාන්‍ය වාහනයක් යුරෝපයේදී හැප්පුණාම ඒ හැම අනතුරේ ස්වභාවය අනිවාර්යයෙන්ම මේ රක්ෂණ සමාගමේ රෙකෝඩ් වෙනවා. මොකද ඒක ආරක්ෂණ සමාගමෙන් මුදල් ලබා ගන්න අදාළ වාහන අයිතිකාරයාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ දත්ත කිසිම විදියකට අකාමකා දාන්න යුරෝපේ නම් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඕගොල්ලෝ කවදා හරි දවසක වාහනයක් ලංකාවට ගෙන්නන්න බලාපොරොත්තු වෙනවා නම් යුරෝපෙන් ඕගලන්ට පුළුවන් මේ රක්ෂණ වාර්තා බලන්න. එමෙන්න ඔබට දැනගන්න පුළුවන් අනිවාර්යයෙන් මේ වාහනේ හැපිලා තියෙනවද නැද්ද කියන එක. ඉතින් ඒ වගේම තමයි මේ අනතුරේ ස්වභාවය අනුව කොටස් 4කට යුරෝපයේදී වාහන බෙදෙනවා. පළවෙනි එක තමයි කැටගරි N, Cat N කියන වාහනේ. Cat 10 කියලා තිබ්බොත් එහෙම මේ වාහනේ සුළු හානි වෙලා තියෙනවා මේ වාහනේ repair කරලා තියෙනවා හැබැයි මේක දාවන තත්ත්වයට සුදුසු තත්ත්වයක තියෙන. ඉතින් කවදා හරි දවසක ඕගොල්ලන්ගේ ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට් වල Cat 10 කියලා තිබ්බොත් කවදාවත් මේ වාහන වලට මුණුපුදනම ගෙවන්න යන්න එපා. මොකද 150ක් Cat 10 වාහන වල මිල පහත වැටලා තියෙන්නේ. ඒ වගේම තමයි Cat S කියන්නේ structural damage එකක්. ඒ කියන්නේ මේ ඕගොල්ලන්ගේ සහතික වල structural damage එකක් තිබ්බොත් කවදාවත් මේ වාහන ඕගොල්ලෝ මිලදී ගන්න එපා. මොකද ඒකේ chassis එකට හානි වෙලා තියෙන්නේ. ඉතින් මේ වාහනයක් කවදාවත් ඕගොල්ලෝ නොගන්න වග බලා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි Cat A සහ B කියන ඕගොල්ලෝ යුරෝපයේදී බය වෙන්න එපා. මොකද හේතුව අනිතරට වල වගේ නෙමෙයි. Cat A සහ B කිව්වොත් එහෙම මෙම වාහන කිසිම රටකට අපනයනය කරන්න යුරෝපයේදී නම් තහනම් වෙලා තියෙන්නේ. ඉතින් අනිත් කාරණාව තමයි යුරෝපයේ ඊටම දියුණු මාර්ග පද්ධතියක් තියෙනවා. ඉතින් මේ මාර්ගවල ධාවනය වෙන වාහන ඊටම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ එක්තරා කාලයක කඩපතරපු කටකතාවක් තිබ්බා යුරෝපයේ මාර්ගවලට ලුණු ගන්නවා කියලා. ඇත්තටම ඉතින් ලුණු ගන්නවා නම් යුරෝපයට නෙමෙයි ලුණු ගන්න ඕනේ. ජපානයේ මීටත් වැඩිය හිම වැටෙන රටක්. ඇත්තටම ඕගොල්ලෝ යුරෝපියන් වාහනයක් ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට එංගලන්තය තෝරගන්න. මොකද එංගලන්තය කියන්නේ ලංකාව වගේම වමෙන් වාහන දාවනය වෙන රටක්. ඉතින් ඕගොල්ලන්ට එංගලන්තයේ තියෙන වාහනයක් කිසිම කරදරයක් නැතුව ලංකාවට ගෙනල්ලා පාවිච්චි කරන්නට පුළුවන්. ඒ වගේම එංගලන්තයෙන් ලංකාවට ගෙන්නන ජපාන් වාහනවල ක්වොලිටි එක ජපානයෙන් ලංකාවට ගෙන්නන ජපාන් වාහනවල ක්වොලිටි එකට වඩා ටිකක් වැඩියි කියලා මේ වෙනකොට හැමෝම දන්නවා. ඉතින් මෙන්න මේ හේතුව හින්දා එංගලන්තයෙන් ලංකාවට ගෙනෙන ජපාන් වාහන වලට තියෙන ඉල්ලුම ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අද අපේ channel එකට අනුග්‍රහකත්වය දක්වන Euro four Enterprises UK Limited කියන ආයතනය. ඉතින් ඕගොල්ලන්ට එංගලන්තයෙන් වාහනයක් ගෙන්න ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේ ආයතනයේ මාර්ගයෙන් ඕගොල්ලන්ට අවශ්‍ය වාහනය අරගෙන එන්න. ඒ වගේම තමයි කස්ටම් ක්ලියරන්ස් අලවින් පසු සේවාව සහ ස්පෙයා පාර්ට්ස් වගේ දේවලුත් මේ ආයතනය මගින් ඕගොල්ලන්ට ගෙන්න ගන්නට පුළුවන්. ඊටත් අමතරව කිසියම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් පෞද්ගලිකවම පර්සනලි ඉම්පෝට් කරන්න ඕගොල්ලන්ට පුළුවන් නොමිලේ ඒට අවශ්‍ය දැනුම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ආයතනයේ ලබා ගන්න. ඉතින් මේ මොනවා කෙසේ වුණත් ජපාන් වාහන යුරෝපෙන් ගෙන්නනවා වගේම යුරෝපයේ තියෙනවා ලක්ෂරි බ්‍රෑන්ඩ්ස් කීපයක්. උදාහරණයක් විදිහට Mercedes Benz, Audi, Range Rovers, BMW වගේ වාහන. ඉතින් කාලයකට ඉහතදී නම් මිනිස්සු හරිම බය මේ වාහනයක් ගන්න. මොකද මිනිස්සු අතරේ මතයක් තිබ්බ මේ වාහන ලක්ෂරි බ්‍රෑන්ඩ්ස් ඉඳ ඉතාම මිල අධිකයි කියලා. ඇත්තටම ජපානයෙන් ගෙන්නන වාහනයක් එක සලකලා බැලුවම ඒ කැටගරි එකේ වාහනයකට සමාන මුදලකට යුරෝපෙන් මේ වාහනයක් ගෙන්නන්න පුළුවන් වෙනවා. උදාහරණයක් විදිහට Toyota ප්‍රීමියම් එකක් ගන්න ගානටම ඕගලන්ට යුරෝපෙන් Mercedes Benz එකක් ගේන්නට පුළුවන් වෙනවා. මෙවැනි ආයතනයක් කෙලින්ම ලංකාවට වාහන ඉම්පෝට් කරනවා. ඉතින් එතකොට අතරමැදියෙක් වෙනුවෙන් වැය කරන්න වෙන විශාල මුදල ඕගලන්ට වැය කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කාසෙල් එකකින් ගන්න වාහනයක් ගන්නවට වැඩිය ඊටාම අඩු මුදලකට මෙමගින් වාහනයක් ගන්න පුළුවන් වෙනවා. අනිත් කාරණාව තමයි ඔයගොල්ලෝ අනිවාර්ය වාහනයක් පර්සනලි ලංකාවට ගෙන යනවා නම් අනිවාර්යයෙන්ම මම කිව්ව පරිදි ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට්, ජයි සර්ටිෆිකේට්, ඔක්ෂන් ෂීට්ස් වගේ දේවල් බලන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ වාහනයක් ගන්න යද්දී මේ වගේ ආයතනයකට මූල මුදලම ලබා දෙන්නේ නැහැ. ඒ වගේම විශාල අත්තිකාරම් මුදල් ලබා දෙන්න යන්නත් එපා. මොකද අපි දන්නවා පහුගිය කාලේ මේ වගේ විශාල අත්තිකාරම් මුදල් ලබා දීලා ගොඩක් මිනිසුන්ට කරදර සිද්ධ වුණා. ඉතින් මේක ඊටාම විශාල මුදල් ගනුදෙනුවක්. ඉතින් මේක ඊටාම විශ්වාසවන්තදායි විදිහට කරන්න ඕන ගනුදෙනුවක්. ඉතින් මේකට බැංකු විසින් හඳුන්වලා දීලා තියෙනවා letter of credit කියලා ක්‍රමයක්. ඒකට අපි කෙටියෙන් කියන්නේ LC කියලා. මෙතෙන්දි සිද්ධ වෙන්නේ ඔයගොල්ලෝ වාහනේ invoice value එකට සමාන මුදලක් ඕගොල්ලන්ගේ බැංකුවේ ඕගොල්ලන්ගේ ගිණුමක් නමින් තැන්පත් කරනවා. එතෙන්දී බැංකුව විසින් ඕගොල්ලන්ට ලබා දෙනවා සහතිකයක්. එතකොට ඕගොල්ලන්ට තියෙන්නේ මේ සහතිකය ගිහිල්ලා ඕගොල්ලන්ගේ වාහන ආනයන කරුවට බාර දෙන්න. එතකොට ඒගොල්ලෝ එංගලන්තයේ හෝ ජපානයේ තියෙන වාහනය ඕගොල්ලන්ට ලංකාවට ගේන්න කටයුතු කරනවා. ඉතින් ඕගොල්ලන්ගේ වාහනේ ලංකාවට ආවට පස්සේ තමයි බැංකුව විසින් මේ මුදල් ඒගොල්ලන් වෙත රිලීස් කරන්නේ. එහෙම නැත්නම් අනිදාස් කරන්නේ. ඉතින් Euro four Enterprises උත් ඔවුන්ගේ බැංකු ගනුදෙනු කරන්නේ වාහන ගෙන්වන්නේ letter of credit LC සරහා. ඉතින් ඕගොල්ලොත් අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙවැනි විශ්වාසවන්තදායි ආයතන සම්බන්ධ කරගෙන වාහන කානනය කරගන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ට තනියම පුළුවන් personally ඕගොල්ලන්ට අවශ්‍ය වාහනේ letter of credit එකක් open කිරීම මගින් ලංකාවට ගෙන්න ගන්න. ඉතින් ඒකින්ද ඕගොල්ලෝ වංචාකාරයන්ට අහු වෙන්නේ නැතුව මීට පස්සේ යම් කිසි දවසක වාහනයක් ගේන්න අවශ්‍ය වෙනකොට ඒ කාර්යාවය letter of credit වලින් කරගන්න වගේ බලා ගන්න. මේ දිනවල කොරෝනා අවසංගත හේතුවෙන් ගොඩක් අය නිවෙස් වලට වෙලාම ඇති. අනික මේ කාලවකවානුව තුල වාහනයක් ලංකාවට ගෙන්වීම අතිශයින්ම අමාරු කාර්යයක්. මේ වෙනකොට රජය LC ඕපන් කරන එක, ඒ කියන්නේ LC විවෘත කිරීම සම්පූර්ණයෙන්ම වගේ නවත්තලා තියෙන්නේ. ඒ වගේම තමයි විශාල බදු මුදලක් ලක්ෂණ ටැක්ස් එකක් විදියට පනවලා තියෙන්නේ. මේ තත්ත්වය අනාගතයේදී වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ පර්සනලි පෞද්ගලිකව ලංකාවට වාහනයක් ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සම්බන්ධව යම් දැනුමක් ලැබෙන්නේ නැතයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අනාගතයේදී ඔයගොල්ලෝ ලංකාවට පර්සනලි වාහනයක් ඉම්පෝට් කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම මා කියූ පරිදි ඉන්ෂුරන්ස් සර්ටිෆිකේට්, ඔක්ෂන් ෂීට් සහ ජායි සර්ටිෆිකේට් කියන ඒවා අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ personal exporter කෙනෙක් සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ අපනයන කරුවෙක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම තමා ගෙන්වන වාහනයට වග කියනා වූ විශ්වාසවන්ත කෙනෙක්ව හරි මිනිසෙක් තෝරගන්න අනිවාර්යයෙන්ම වග බලා ගන්න. මොකද අපි දන්නවා ගොඩක් මිනිසුන්ට පහුගිය කාලය තුල ගොඩක් කරදර සිද්ධ වුණා. ඉතින් ඒ සම්බන්ධ තොරතුරු මම තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඒ වගේම තමයි අනාගතයේදී LC එකකින් මොකද්ද වෙන්නේ, LC එකක් ඕපන් කරන්නේ කොහොමද, ඒ වගේම යුරෝපයේ නිෂ්පාදනය කරන්නා වූ ලංකාවට ගැලපෙන වාහන මොඩල්ස් මොනවාද සහ ඒ වාහන අඩු මිලකට ලංකාවට ගෙනෙන්නේ කොහොමද කියන ඒවා ගැන තොරතුරු ඔයගලන්ට ගෙනෙන්නම්. ඉතින් රැඳී සිටින අපිත් එක්ක subscribe කරන්න අපිව. ඒ වගේම තමයි පහළ තියෙන links වලට ගිහිල්ලා අපි විසින් කරන ලද videos උත් බලන්න. පහළ තියෙන bell icon එක එබීම මගින් මෙවැනිම videos ඔයගලන්ට ඉතා පහසුවෙන් නැරඹීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි අපේ තවත් channel එකක් තියෙනවා Travel Bigga කියලා. ඒකත් බලන්න. ගෙදරට වෙලා ඉන්න මේ වකවානුව තුල යම්කිසි දැනුමක් එකතු කරගන්න මෙවැනි video නරඹන්න කියලා මම ඔබගෙන් ඉල්ලනවා. ඔබට සුබ දවසක්. ඔබට ජය වේවා.